lovers, let's talk about movies. Mama Jasmine. Mama Suran. අද මම හිතන්නේ අපිට විශේෂ එපිසෝඩ් එකක්. මොකද අපි අද සිංහල සිනමාවේ චිත්‍රපටයක් ගැන තමයි කතා කරන්නේ. අපි රසිකයන් විදියට කොහොමද මේ චිත්‍රපටය තුල එන ඒ පණිවිඩය අපි කොහොමද සමාජයට දිගහරින්නේ කියන ගැන කතා බහ කරන්න අද අපි තෝරගත්තේ. නම ගැන ඉස්සෙල්ලාම කතා කරොත් මම හිතන්නේ හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ සුරාන් ඔබට පුළුවන් මොකක්ද මේ ශීර සාගරයේ කැළඹීම කියලා කියන ඒකේ අර්ථය මොකක්ද? ඇත්තටම මේ ශීර සාගරයේ කැළඹීම කියන චිත්‍රපටිය වගේම ඒකේ නමත් අමුතු විනේ. ඉතින් ඒකේ මේක මේ ඉන්දු ඉතිහාසයේ එන කතාවක ඒ කියන්නේ සුර අසුර යුද්ධයේදී සුරයන් පරදින තැනකට ආවහම ඔවුන්ට උදව් ඕනේ වෙනවා. ඒ වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙනවා අමෘතය. අමෘතය කියන්නේ ඉතාම වටිනා ජීවිතය දිවහාලිනව පවත්වා ගන්න පුළුවන් බලගතු පානයක්. ඉතින් ඒක ලබා ගන්න ඒක තියෙන්නේ කිරිසයුර පතුලේ. ඉතින් ඒක ලබා ගන්න නම් කිරිසයුර කලඹන්න ඕනේ. කලඹන්න නම් කිරිසයුර මේ වෙලාවේ තියෙන්නේ අයිතිය මේ අසුරයන්ට. ඒතර අසුරයන්ගේ උදව්ව ඕනේ. ඒතර කිරිසයුර කලඹනකොට ඒ එකම අමෘතය වගේම පලාහල විෂත් හම්බ වෙනවා. ඉතින් දැන් මේක ඇත්තටම චිත්‍රපටයේ බලනකොට අපිට තේරෙයි මේක කොච්චර මේ කතාව සම්බන්ධද කියලා. ඒකම සුර බිදෙන ලැබෙනවා. අලක්ෂ්මී දේවගණ, ඒ කියන්නේ ධනේට අධිපති දේවගණ ලැබෙනවා. ඉතින් මේ කතාවම තමයි ලංකාවේ වර්තමාන තත්ත්වය හිතලා ඒ විදිහට මේ චිත්‍රපටියට ගොඩ නගලා තියෙන්නේ. ඉතින් අපි මේ ඒක ඉස්සරහට කතා කරමු. මේ අධිරාජ්‍යයේ අධිරාජයා පමණක් නොවේ. මේ අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගසන අහිංසක ගෑනුන්ගේ සහ මිනිසුන්ගේ අරගලේ සාගරයේ කැළඹීම 2023 වර්ෂයේදී නිර්මාණයක් බ්ලොක් බාස්ටර් ෆිල්ම් එකක්. චිත්‍රපටි පසුබිම ෆිල්ම් ස්ටෝරි එක එන්නේ නවකතාවක් ඇසුරින්. විශේෂයෙන්ම සයිමන් නවගත්තේගම කියන අතිවිශිෂ්ට කලාකරුවා නිර්මාණකරුවාගේ නිර්මාණයක් තමයි අවු වසර 30කට ප්‍රථම එළිදැක්වෙන්නේ මේ ශීර සාගරයේ කැළඹීම කියන නවකතාව. ඔව්, මේකේ සයිමන් නවගත්තේගම කියන්නේ ඇත්තටම අපිට තවමම තේරුම් ගන්න බැරි නවකතාකරුවෙක්, තිරනාටක ශිල්පියෙක්. ඉතින් ඒක නිසා ඔහුගේ චිත්‍රපට ඔහුගේ නවකතාවල තියෙනවා ද්විත්ව ස්වරූපයක්. ඒ කියන්නේ සමහර වෙලාවට බහු අර්ථ තියෙනවා. ඉතින් එතකොට ඒ සියලුම දේවල් තේරුම් අරගෙන අපි ඒක සමාජ යථාර්ථයත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. මොකද මේක කොහොමත් අමුතු කතාවක්. ඒ කියන්නේ ඒක අයිති වෙන්නේ අදි යථාර්ථවාදී, ඉන්ද්‍රජාලික යථාර්ථවාදී වගේ කියන කාණ්ඩයට. ඉතින් මේකේ පසුබිම බැලුවොත් ඒක කොහෙටවත් අයිති නෑ. ලංකාවේ පසු දේශපාලන ඉතිහාසයේ පසුබිමත් නෙවෙයි, ඉන්දියානු පසුබිමත් නෙවෙයි, මැද පෙරදිග, ඉජිප්තු, බටහිර මේ එකක්වත් නෙවෙයි. මේක මනක්කල්පිත දේශපාලන පසුබිමක්, මනක්කල්පිත කාලයක්, මනක්කල්පිත චරිත එක තමයි මේ චිත්‍රපටය යන්නේ. මොකද මේකේ ඇඳුම්, ගෘහ නිර්මාණ ශිල්පය, ඇදහිලි ඕව බැලුවොත් සම්පූර්ණයෙන්ම වෙනස්. මේක ඉන්න මේ කොල්ලකරුවාගේ පෙනුම නිකන් අර කැරිබියානු මුදු කොල්ලකරුවෙක් වගේ, අරෝ බිස්නිස්වල්ලාසේ චරිත වගේ අනිත් අය. මේකෙදි මං හිතන්නේ නිර්මාණ ශිල්පියා උපනාමෙන් උත්සාහ කරනවා ඒ වෙනස තියාගන්න. මොකද නවකතාවටත් වඩා නවකතාවේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එතකොට මේක පන්සලක් තියෙනවා. එතකොට මේක නිකන් ලාංකීය පදනමක් වගේ අපිට පේනවා. නමුත් මේකෙදි ඒක තෙරුන් වහන්සේ නමක්. එතකොට භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි. ඒකම මේ අපිට නිකන් ඒක බලෙන්ම පෙන්වන්න වගේ පෙන්වනවා. පැස්බරු මේක ඇවිදිනවා. ඒ කියන්නේ මේක ලංකාවද කොහෙද කියලා අපිට හැමතිස්සම මතක් කරනවා. මේ අපි දන්න පසුබිමක් නෙවෙයි කියලා. ඒකේ ග්‍රීක රෝම ශිෂ්ටාචාර මූලයන් එක එක විදිහට මේකේ නිර්මාණයේ ඉදිරියට එනවා. කන්‍යාවන් සත් දෙනෙක් එහි බලා සිටිති. ඔබගෙන් තෝරා ගැනීමක් ලබන. ඇත්තටම සයිමන් නවනත්තේ ගමගේ මේ විශිෂ්ට නවකතාව වැඩිය ගොඩක් නව පරපුරේ අයගේ භාවිතයට නොපැමිණියත් මේක චිත්‍රපටයක් විදියට, සිනමා නිර්මාණයක් විදියට එහි දක්වනවා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ එච්.ඩී. පේමසිරිගේ නිෂ්පාදනය සහ ඒ වගේම මේ චිත්‍රපටයේ ඉන්නවා ගොඩක් දැවැන්ත පුද්ගලයන් පිරිසක් චිත්‍රපටයක් නිර්මාණයේදී. ඉතින් ඒකත් එක්ක මම කියන්න කැමති
මේ චිත්‍රපටිය ඔබ කිව්වා වගේ තාමත්ම වෙනස් ආර්ථක චිත්‍රපටියක්, විශේෂයෙන්ම ඉතිහාස කතාවක්. ඉතින් මේ චිත්‍රපටි ගැන කතා කරද්දී මේ ගොඩක් චිත්‍රපටි එක එක ගුණ වලට, කාණ්ඩ වලට වෙන් වෙනවා. ඉතින් මේක ඇත්තම කල්පිත කතාවක්, ෆික්ෂන් එකක්. ඒ විදිහට ගත්තොත් ක්ෂීරසාගරයේ කැළඹිණි කියලා කියන්නේ හිස්ටොරිකල් ෆික්ෂන් විදිහට යන ඉතිහාස කල්පිත කතාවක් විදිහට තමයි ගොනු කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම එළඹෙනවා බ්ලොක් බාස්ටර් ෆිල්ම් එකක් විදිහට මේක නිෂ්පාදනය වෙනවා. සාමාන්‍යයෙන් බ්ලොක් බාස්ටර් චිත්‍රපටයක් කියන නිර්මාණකේ එන්නේ හොලිවුඩ් ඒ වපසරියත් එක්ක. ඒගොල්ලෝ ඩිෆිනිෂන් කරන්නේ දැවන්ත නිර්මාණයක්, චිත්‍රපටයක් දැවන්ත නිර්මාණයක්, ලොකු විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා හදන නිර්මාණයක් සහ දැවන්ත සම්මානීය පුද්ගලයන් සම්බන්ධ වෙන සිනමා නිර්මාණයකට. ඉතින් ඒකෙදී හැම අංශයකින්ම විශිෂ්ට දක්ෂතා තියෙන නළු නිළියන්, ඒ වගේම අධ්‍යක්ෂණය සහ තිර රචනය, කතාව, ඒ වගේම දෙබස්, ඒ හැම එකක්ම විශිෂ්ටයන් මතින් නිර්මාණය වෙන දෙයක් තමයි බ්ලොක් බාස්ටර් ෆිල්ම් එකක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ලොකු ආයෝජනයක් වගේම ලොකු ආදායමක් උපයන්න පුළුවන් සිනමා නිර්මාණයක් තමයි බ්ලොක් බාස්ටර් ෆිල්ම් එකක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ චිත්‍රපටියට අපි දැනුවත් වෙලා තියෙන විදිහට සාමාන්‍ය මිලියන 60ක විතර මුදලක් ශ්‍රී ලාංකික මුදල් වලින් යොමු වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ රංගනයේ දායකත්වය ලබා දෙනවා ජැක්සන් ඇන්තනි, ඒ රංගන ශිල්පියා. ඒ වගේම තමයි හේමා රණසිංහ, ඒ වගේම සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය, ඒ වගේම සයිමන් නවගත්නේ ගමගේ මේ කතාව තමයි මේකේ පාදක කරගෙන තියෙන්නේ. තිර රචනය සහ දෙබස් මේ සියල්ලටම ඇත්තටම ජැක්සන් ඇන්තනි මහත්මයා දායකත්වය ලැබලා තියෙනවා. ඒ වගේම තමයි මේ රංගනයේදී අලුත් අයත් ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා, ජනප්‍රිය ගොඩක් අය. ඒත් එක්කම පසුපසින් ඉන්න ගොඩක් කැමරා ශිල්පීන්, අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, ඒ වගේම සංස්කරණය සඳහා ලොකු සාධාරණීකරණයක් මේ බ්ලොක් බාස්ටර් ෆිල්ම් එක සඳහා යොදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී මේක ඇයි බ්ලොක් බාස්ටර් ෆිල්ම් එකක් විදිහට ගන්න කියන එක ගැන මම පැහැදිලි කරන්න ඔබට කතා කරේ. ඉතින් ඔබට කොහොමද මේ දැවන්ත නිර්මාණය තුළ එන මේ දැවන්ත චරිත ගැන මේ චිත්‍රපටියේ දායක වෙලා තියෙන ගැන විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ? ඇත්තරම මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේකේ එකිනෙකට වෙනස්, සම්පූර්ණයෙන්ම වෙනස් දැවන්තයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සයිමන් නවගැත්තේගම, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජැක්සන් ඇන්තනි. මේ 3 දෙනාගේ විවිධ ඒගොල්ලන්ගේ අධ්‍යයනයන්, ඒගොල්ලන්ගේ පසුබිම, සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක් එක මේ චිත්‍රපටය අමුතුම චිත්රපටයක් වෙලා තියෙනවා. අපි ඒ එකිනෙකාගේ මේ දේශපාලන පසුබිම, එහෙම නැත්නම් කලා පසුබිම අපි පොඩ්ඩක් හිතලා බලමු මේ චිත්‍රපටය කොහොමද හැදිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. මොකද සයිමන් නවගත්තේ ගම ඇත්තම කිව්වොත් ඔහුගේ නවකතාකරුවේ, ඔහුගේ මුල් යුගයේ ඔහුගේ කෙටි කතා නවකතා චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. සාගර ජලය මදි හැඬුවා ඔබ හඳා, සුද්ධීලාගේ කතාව, මේවා ඔක්කොම යථාර්ථවාදී දරිද්‍රතාවය පෙන්වන, සමාජයේ විවිධ පැතිකඩවල් පෙන්වන, සූරාකෑම පෙන්වන චිත්‍රපට. හැබැයි ඔහු 1990 ගණන් වලදී සංසාරන්නේ දඩයක්කාරයා කියන කෘතිය සමග ඔහු යොමු වෙනවා ඉන්ද්‍රජාලික අධි යථාර්ථවාදී නවකතාවලාවට. ඒකෙදි අර මං කලින් කිව්වා වගේ බහුවර්තවාදී කලාවක්. මේකෙදි ඔහුගේ දැනුම, ප්‍රඥාව ඉතාම මැනවින් ප්‍රකාශ වෙනවා මේ මේ අලුත් රටාවේ නවකතාවලදී. උදාහරණයක් විදිහට කිව්වොත් ඔහුගේ ඉතිහාසය හා බටහිර දර්ශනවාදය, විශේෂයෙන්ම මාක්ස්වාදයෙන් ඔහු ලැබපු පන්නරය. මොකද ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ඇත්තම ඇත්ත පුවත්පතේ කතුරු මණ්ඩලයේ හිටපු එකෙක්, ක්‍රියාකාරීකෙක්. ඉතින් ඔහු ඒ හරහා ලැබපු දැනුම ඒකම ඔහු පොතපත කියවලා, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලාගේ වගේ මනෝවිශ්ලේෂණය පිළිබඳව පොතපත කියලා මිනිස්සුන්ගේ సంతානය පිළිබඳ, මිනිස්සු ප්‍රතික්‍රියා දක්වන, එකිනෙකා අතර සම්බන්ධතා පවත්වන පිළිබඳව දක්වපු දැනුම ඒකම බුදු දහමේ. හැබැයි බුදු දහම කිව්වට මෙතන මහායානික පදනමක් තියෙන බුදු දහමේ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඔහුට ප්‍රතුල දැනුමක් තියෙනවා. ඒවත් එක්ක මේ සියලු දැනුම් සම්භාරය එක්ක තමයි ඔහු මේ නවකතා ලියන්න පටන් ගන්නේ. මම කිව්වා වගේ අර ඉන්ද්‍රජාලික අධිදාර්ථවාදී නවකතා පටන් ගන්නකොට. දැන් ඒ වලින් මේ ක්ෂීරසාගරයේ කැළඹිණි කියන්නේ ඇත්තටම කිව්වොත් මේ අපි අනිත් පැත්තෙන් බැලුවොත් සුනිල් ආරියරත්න වගේ ශිල්පියෙක්ට කරන්න පුළුවන් ඔවුන්ගේ එකම චිත්‍රපටයක් මේක තමයි. මොකද ඒ දැන් අපි මේ ධර්මසිරි බණ්ඩාරනායක නෙවෙයිනේ, අශෝක හඳගම නෙවෙයිනේ, සුනිල් ආරියරත්නට කරන්න පුළුවන්, මහතාට කරන්න පුළුවන් එකම හොඳම චිත්‍රපටිය තමයි ක්ෂීරසාගරය.
එතකොට දේශපාලන අන්තිම වශයෙන් බැලුවත් ඔහුගේ දේශපාලන පසුබිම අපි මාක්ස්වාදය ගැන කතා කරා ඔහු හිටියයි කියලා එතන. නමුත් අවසාන යුගයේදී අනු ගණන්වලදී ඔහු ආර් ප්‍රේමදාස අගමැතිතුමා ජනාධිපතිතුමා සමග ඔහුගේ ව්‍යාප්තිතිවල ඉතා වැදගත් චරිතයක් කරනවා. එතකොට ඔහුගේ මේ පරිවර්තනය ඒව ඔක්කොම ඒ වලින් ලබාගත්තු දේවල් මේ කතාවලින් නිරූපණය වෙනවා. ඊළඟට අපි සුනිල් ආරියරත්න ගැන කියන චරිතය ගැන කතා කරොත් ඔහු ඇත්තටම ඉතාම සෞන්දර්යවාදී කලාකරුවෙක්, ගීත නිර්මාණකෙක්. ඔහු නිර්දන පන්තියේ ප්‍රේමය ගැන ගොඩාක් දේවල් රචනා කරලා තියෙනවා. ඒකම ඔහුට මේ චිත්‍රපටියට සම්බන්ධ වීමේ යම්කිසි දෙයක් ඔහුගේ ඇඟේ තියෙනවා. මොකද පවන වගේ නන්දාමාලනිත් එක්ක විරෝධාකල්ප ගීත තියෙන කැසට් පට සඳහා සම්පූර්ණයෙන්ම දායකත්වය ලබා දීලා ඔහුගේ ඇඟේ ඒ තියෙන ජනතාව වෙනුවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය කියන එක මං හිතන්නේ මේකට අදාළ වෙන්න ඇති. ඊළඟට ජැක්සන් ඇන්තනි, ඔහු ඊට වඩා වෙනස්. ඔහු කලාව පැත්තෙන් බැලුවොත් ඔහු කතෝලිකයෙක්. නමුත් බුද්ධාගම, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, කලාව ගැන ඉතාම අසමසම දැනුමක් තියෙන දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්, නළුවේ නිර්මාණකරුවෙක්. ඒකම පහුගිය දේශපාලන යුගයේදී රාජපක්ෂ පාලනයේදී උපදේශකයෙක්, න්‍යායාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරලා පසු කාලේ ඒක නිසාම ගර්වහවට පත් වෙලා, පසුතැවිලිවලට පත් වෙලා, අයින් වෙලා හිටපු වගේ අවසන කාලයේදී චරිතයක්. ඉතින් මේ ඔක්කොගෙම බලපෑම එකතු වෙලා එන චිත්‍රපටය ඉතාම මනරම් එකක් වෙනවා. මොකද මේ වගේ බලවත් දක්ෂ නිර්මාපකයෝ එකතු වෙලා ආපු චිත්‍රපටය තමයි මේ. ක්‍රූර අධිරාජ්‍ය ප්‍රේරෙහිව සන්නද්ධ අරගලකට සූදානම් වන විමුක්තිකාමීන්. ඇත්තට මම එකඟ වෙනවා සුරාන් සමග. මොකද හේතුව මේ චිත්‍රපටයේ මේ දායකත්වය චිත්‍රපට නිර්මාණයේදී තිර රචනයේ සිටම ඉතාමත්ව වැදගත් වෙනවා. ඉතින් ඔවුන්ගේ පුද්ගලික සහ ඒ කර්මාන්තය තුළ තිබෙන ඒ පන්නරය, ඒ වටපිටාවත් එක ඔවුන් ලබපු අත්දැකීම් ඉතාමත්ම හොඳින් බලපෑමක් කරලා තියෙනවා මේ රචනය සහ මේ චිත්‍රපටයක් බවට, මේක නිර්මාණයක් බවට පත් කිරීමේදී. ඒ වගේම තමයි මට කියන්න අවශ්‍ය වෙනවා මේ චිත්‍රපටයේ ඒ රූප රාමු සිනමාව ඔබ නරබද්දී ඔබට දැකින ඡායා රූප සහ ආලෝක කරණය ගැන කිව්වොත් අපි ඒක අමතක කරන්න නරකයි. චන්න දේශප්‍රිය කියන ඒ කැමරා අධ්‍යක්ෂණ සිනමාග්‍රාෆි කරලා තියෙන ඔවුන් විසින් මම හිතන්නේ මේ සිනහරියත්න ආචාර්යතුමා සමග ඒ දිගටම ඒ මේ ඒ සිනමා වලට දායක වෙනවා. 2019 අවසානයේ විජයබෑ කොල්ලේට පස්සේ 2023 දී මේ චිත්‍රපටිය මගින් ඔවුන් නැවතත් කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා මේ වගේ නිර්මාණයකට ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. තාව තෘප්තිමත් නම් ඒ රාජ්‍ය පවතිවි. ජනතා නුරුස්නාවයි විප්ලවයේ කැඳවන්නේ. අරගලකරුවෙක් රජ වෙන්නත් පුළුවන්. රජෙක් අරගලකරුවෙක් වෙන්නත් පුළුවන්. චිත්‍රපටයේ තියෙන ප්‍රධාන චරිත දෙක අපි කතා කළොත් රන් ආදිරාජ්‍යවාදියෙක් ඉන්නවා, නමක් නැහැ. කොයි කාලෙද, කොයි වකවානුවේද, මොන රටේද කියන එක ගැන කිසිම දෙයක් නැහැ. ඒ වගේම කැල්රිකාරෙක් ඉන්නවා. මේ චරිත දෙක තමයි ප්‍රධාන වශයෙන් මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. කොහොමද මේ චරිත දෙක ඔබ දකින විදියට, කොහොමද ඔවුන් මේ ශීරසාගයේ කැලබිනික චිත්‍රපටිය තුළ ඔවුන්ගේ රංගනය හොවා දක්වන්නේ, සහ මොනවද අපිට ගන්න පුළුවන් ඔවුන්ගෙන් ගන්න පුළුවන් පණිවිඩය? ඔව්, ඇත්තටම මේකේ ඔබ කිව්වා වගේ මේ චරිත දෙක අධිරාජ්‍ය කැරලිකරුවා, ඒකට නමක් ගමක් නැහැ, පසුබිමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේක සදාකාලිකව මේ චරිත දෙක අපි අතර පවතිනවායි කියන එක. මේ ජැක්සන් ඇන්තනි නිරූපණය කරන අධිරාජ්‍යගේ චරිතය, ඒකේ ඇත්තටම මේ තිරනාට්‍යය විසින්ම තමන්ව ඉලක්ක කරගෙන ලිව්වද කියලා තියෙන තරමටම මේ චරිතය ප්‍රබලයි. මොකද ඒකේ ඇත්තටම කිව්වොත් නවකතාවේ ඔහුගේ චරිතය, අධිරාජ්‍යගේ චරිතය නිරූපණය වෙන්නේ වැඩිපුරම විස්තර වලින්, සිද්ධි වලින්. හැබැයි මේ චිත්‍රපටිය, මේක ඇත්තටම චිත්‍රපටියක් නිසා මේක ඉතාම ප්‍රබල සංවාද, ඉතාම ප්‍රබල ප්‍රකාශ වලින් තමයි ඔහුගේ චරිතය ගොඩනැගින්නේ. ඒක සමහරවල් සිනමාත්මක බැලුවොත් නිකන් අපි කියන්නද ඕනේ දේ ඒ විදිහටම කියනවද කියලා වගේ පොඩි මතයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා ඉතාම ප්‍රබල සංවාද. ඒක නිසා මේ ඇත්තම මේ වේදිකාවේ, සිනමාවේ, උපවාහිනියේ අති දක්ෂ රංගන ශිල්පී කරන ජැක්සන් ඇන්තනි මේ චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා. මොකද මේ චරිතය මුලින්ම හිතුවොත් මාලිගාවේ සිටින කාලයේදී, ඒ කියන්නේ ගත කරන ජීවිතය
කියන්නේ ඕමාර් කයියම් කිව්වා වගේ මියසිය විවිත මියුලසිය කියන තුන මත්මත් වෙලා ඒ කිසිම දෙයක් ඒ ගැන හිතනින් හරි හිතන්නේ නැති චරිතයක් ඒ ඒ අවස්ථාව නිරූපණය හැටි ඊළඟට ඔහු මහා පොළොවට පය තිබ්බහම සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වෙන හැටි ඊට පස්සේ නැවතත් වෙන වතාවක් මාලිගාවට වෙනස් වෙලාවම ජීවත් වෙන හැටි මේ සියල්ලම ඉතාම මනරම් විදිහට නිර්මාණය කරනවා ප්‍රතිනිර්මාණය කරනවා ඒකම අපි අනිත් පැත්තෙන් බැලුවොත් හේමාල් රණසිංහ නිරූපණය කරන කැරලිකාරයාගේ චරිතය ඒක ඇත්තටම අධිරංගණයක් තියෙනවා ඒක හේමාල් සාමාන්‍යයෙන් ටිකක් අධිරංගණයක් කරන කෙනෙක් නමුත් මේකේ අවුලක් නැහැ ඒ අධිරංගණය මොකද මේ තිර නාටකයේම ඉල්ලා සිටිනවා ඒ අධිරංගණය ඔහුගේ ප්‍රබල ප්‍රකාශ ඔහුගේ තියෙන ප්‍රබල ප්‍රකාශ හඬ පාලනය කරන අඩු වැඩි කරන ආකාරය ඉතාම දක්ෂ ලෙස ඒක අපි දැක්කා විජයබහුල්ලේ තියෙනවා හැබැයි මේක ඊට වඩා මේ බරපතල ලෙස ඉතාම සාර්ථකයි ඒකම මේ ඔබ කිව්වා වගේ අර කැමරා ශිල්පියා ඉතාම දක්ෂ ලෙස සමීපූර් රූප ලබා දෙමින් ඔහුගේ මූණේ සියුම් වීර්යය උපවා මතු කරමින් ඒ ඇති කරන විචිත්‍රත්වය මම හිතන්නේ හේමා රණසිංහ කියන්නේ අතරම අපිට එතුවත ගාමිණී විජය කියන පරපුරේ අනාගතයේ තවත් එක්කෙනෙක්ද ඒ එක්කෙනාද කියන තරමට ඔහු මේ පහුගිය කාලයේදී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේදී ඉදිරියට ආවා. ඉතින් ඔවුන් දෙදෙනාම මේ චිත්‍රපටයේ ඉතාම සාධාරණයක් ඉෂ්ට කරනවා. මේ උඹලගලේ මේ උඹලගේ කඳුළු මහා පුලව අධිරාජ්‍යගේ උනත් මේ අත්වෙන්නේ උඹලගේ සිනමාව කියලා කියන්නේ කර්මාන්තයක්. අපි දන්නවා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ලෝකයේ ගොඩක් වෙලාවට විවිධ රටවල් විශේෂයෙන්ම හොලිවුඩ් ඒ වගේම ඉන්දියාව ගත්තොත් බොලිවුඩ් මේ රටවල් ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගාගෙන තියෙනවා මේ ක්‍රියේටිව් ඉකොනොමික හරහා මේ චිත්‍රපටිවල දායකත්වයෙන්. ඉතින් අපේ රටටත් ඒ වගේ අනාගතයක් අපි ලබා ගන්න මේ නිර්මාණශීලී ආර්ථිකය ගොඩනගන්න මේ චිත්‍රපටිවල දායකත්වය යොදා ගන්න ඕන. ඉතින් ඒ සඳහා මේ වගේ හොඳ නිර්මාණ ලංකාව තුළ ශ්‍රී ලංකාව තුළ බිහි වෙන්න ඕන. ඉතින් අපි ඒකට හදවතින්ම සුබපතනවා විශේෂයෙන්ම හොඳ රංගනයේ දායක වන නළුවන් සහ නිලියන් ඉදිරි පරපුරේ බිහි වෙනවා ඒක හොඟක් හොඳ සලකුණක්. ඉතින් අපි ඒ ගැන කතා කරන ගමන් මේ චිත්‍රපටයේ තියෙන මේ ප්‍රබලතාවය ගැන කිව්වොත් ඒක කමියුනිකේෂන් ටූල් එකක් නේද සුරාන්? ඒ කියන්නේ ඔබ කිව්වා වගේ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් ලෝකෙට. අපි හිතන්නේ මේක එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක කිව්වොත් මේක විනෝදාශ්‍රය සඳහාම තියෙන දෙයක් තමයි චිත්‍රපටි කර්මාන්ත කියලා නම් ඒක එහෙම නෙමෙයි. එම් පුළුවන් සමාජයට ලොකු බලපෑමක් කරන සමාජය තුළ මිනිසුන් සිතන පතන විදිය ඔවුන් අඳින පළඳින විදිය ඒ වගේම ඔවුන්ගේ ඉදිරි ඔවුන්ගේ ජීවන රටාව පවා වෙනස් කිරීමට පුළුවන් ලොකු කමියුනිකේෂන් ටූල් එකක් තමයි මේ චිත්‍රපටි කියලා කියන්නේ. ඉතින් මේ චිත්‍රපටි කියන දේ හරියට නැරඹුවොත් ඔබට ඒ දේවල් තෝරගන්න පුළුවන්. ඒකෙන් හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද කියලා තේරුම් අරගෙන අපේ ජීවිතය තුළ ඉදිරි දැක්මක් සහ ඉදිරි ගමනක් හදාගන්න පුළුවන්. මම හිතන්නේ මේ අපි මේ movie lovers කියන Facebook group එක හරහා films ගැන කතා කරන්නේ මේ හේතුව නිසාමයි. ඉතින් මේ ඔබට ජීවිතයට අලුත් දෙයක් ලබා දෙන්න, ඒ වගේම ආශාවාදේ ලබා ගන්න අලුතින් එන මේ චිත්‍රපටි නරඹලා, ඒ වගේම තමයි ජීවිතයට අලුත් යමක් එකතු කරගන්න කියන එක. ඉතින් ඒ පණිවිඩයක් දීමේ හැකියාව තමයි මේ චිත්‍රපටය තුළ අපි කතා කරේ. නමක් ගමක් නැහැ, මොන කාලෙක හරි සිද්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ සයිමන් නවගත්තේ ගම කියන ඒ විශිෂ්ට කලාකරුවා අවුරුදු 30කට කලින් ඔහු ෆියුචර් එක ප්‍රෙඩිකට් කරනවා. يعني අනාගතේ බලනවා මේ වගේ දෙයක් සිදු වෙන්න පුළුවන්. ලෝකේ වෙනස් වෙනස් බලපෑම් එක්ක රාජ්‍යයන් බිහි වෙනවා. ඒවත් ඒ තුලින් අධිරාජ්‍යයන් බිහි වෙනවා. ඒ අධිරාජ්‍ය තුල තෘප්තිමත් නොවන ජනතාව තුල ජනතා අර්ගලයක් ගොඩනැගෙනවා. අපිට ඒක අත්දින සිද්ධ වුණා නේද? පහුගිය කාලවකවානුව තුල අපි ඒ ගැන කතා කරමු. අර්ගලය. ඔබ අර්ගලය ගැන කතා කරා. නමුත් අර්ගලය කියන්නේ පොදු වචනයක් කතා වෙන. නමුත් 2022 න් පස්සේ ලංකාවේ අර්ගලය කියන එකට නිශ්චිත තීරමක් තියෙනවා. ඒ ලංකාවේ පැවති 2022 රාජ්‍යත්වය වෙනස් කරපු අර්ගලය. ඉතින් ඒකෙද්ද ඒක සමහරයට හෘදයාංගම වෙන්න පුළුවන්, සමහරයට පීඩාකාරී වෙන්න පුළුවන්, එක එක විදිහට ඒක නිර්වචනය කරන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටියෙත් අර්ගලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටියේ රූපගත කිරීම ඉවර වුණාට පස්සේ තමයි 2022 අර්ගලය ඇති වෙන්නේ. එතකොට මේ චිත්‍රපටියට ඇත්තටම කිව්වොත් අර ඒ අපි දන්න අර්ගලය බලපෑමක් වෙලා නැහැ. නමුත් ඔබ දකින්න ඇති මේකේ අලවිකරණයේදී චිත්‍රපටය ඉතාම සූක්ෂම ලෙස ඒ අර්ගලය කියන වචනය මේකේ කොතරම් යොදාගෙන ඒකේ අර වෙළඳ වටිනාකම ලබා ගන්න උත්සාහ කරනවාද කියලා ඒකේ ඇති වැරද්දක් මම දකින්නේ නැහැ. නමුත් මොකද මේ චිත්‍රපටයේදී ඒක අර්ගලය කියන වචනේ එකතනයි තියෙන්නේ. නමුත් මේක කැරල්ල විප්ලවය කියන තමයි හඳුන්වන්නේ. නමුත් අලවිකරණයේදී අර්ගලය කියලා වචනේ පාවිච්චිත් වෙනවා. මේ චිත්‍රපටයේදී
අරගලයක් කතාත් වෙනවා. ඒක ඇත්තරම ඒ කලින් මේකද මේ සයිමන් නවගත්තේ ගම මේ පොත ලියනකොට උදන්න අරගලය තමයි 1988 89 කාලේ ලංකාවේ පැවති අරගලය. ඒක කැරල්ලා කියලා සලකන්නත් පුළුවන්, එහෙම නැත්නම් විමුක්තිගාමි සරණ කියලා සලකන්නත් පුළුවන්. එතකොට ඒ අරගලයේදී ඔබ මං කලින් කිව්වා වගේ අර සයිමන් නවගත්තේ ගමගේ මූලික දේශපාලන පසුබිම සහ පසුව ඇති වෙන දේශපාලන පසුබිමත් එක්ක බලනකොට ඒ වෙනස් වීමම මේ අරගලය තුලක් තියෙනවා. මොකද අපිට මට පොඩි කාලේ මතකයි, ඇත්තටම ඒ කාලේ අපේ කොල්ලෝ කියලා ඒ අරගල කරුවන්ට කියන කාලයක් තිබ්බා. හැබැයි ටික කාලයක් යනකොට ඒක සමහර අය විදිහටම තිබ්බා, සමහර අයට මේක ඒ අරගලයෙන් නැති වෙච්ච විනාශකාරී බලපෑම නිසාම ඔවුන් ත්‍රස්තවාදීන් බවට පත් වුණා. ඉතින් මේ වෙනස් වීම මේ දේශපාලන පසුබිමත් එක්ක ඒ වෙලාවේ රජයේ කටයුතු ක්‍රියාදාමයත් එක්ක වෙනස් වෙන ආකාරය තමයි මේ අරගලය ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒක තමයි ඒ 88-89 අරගලය තමයි සයිමන් නවගත්තේ ගමට ඔහු මාක්ස්වාදයේ ඉඳලා අරගලයට ආදරය කරලා ඊට පස්සේ ධනවාදී දේශපාලනයේ ව්‍යාපෘති කළමනාකාරී බවට පත් වෙනකොට ඔහුගේ වෙනස් වීමත් ඒකම ඔහු ලබාගත් දැනුම පද්ධතියත් එක්ක අරගලයට ගැන ඔහු දකින නව ස්වරූපයත් එක්ක තමයි මේක නිර්මාණය වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ සයිමන් නවගත්තේ ගම අරගලය ගැන කතා කරන්න පටන් ගත්තේ ඔය කාලේ නෙවෙයි. 70 ගණන්වල සුභ සහ යස කියන වේදිකා නාට්‍යයේදී ඒකේ තියෙන රාජ්‍යයට එළිව කැරල්ලා. ඒ කැරල්ලෙත් කැරලිකරුවා අරග ඒකෙදිත් මේක වගේ ද්විත්ව චරිතයක් තියෙනවා. ඒ කියන්නේ යසලාලක සිත්ස රජතුමා, ඊළඟට සුභ කියන සෙනවියා, ඔවුන් ඔහු කැරලිකරුවේ. ඊට පස්සේ ඔහු රාජ්‍යත්වය ලබා ගන්නවා. එතකොට අන්තිමේට රාජ්‍යත්ව ලබාගෙන අවසානයේට ඔහු කියන්නේ සෙවිකාව මට මදුබඳුනක් ගෙන එව කියලා. ඒ කියන එකේ අර්ථය තමයි ඔවුත් නැවතත් අර රාජ්‍යත්වයට ආවන් පස්සේ අර කැරල්ල අමතක කරා කියන. ඉතින් මේ සයිමන් නවගත්තේගම කැරල්ල ගැන ඔහු හැමතිස්සෙම කතා කරන කෙනෙක්. මොකද මේ කැරල්ලක් ඒකේ මුල් අරමුණු වලින් පිටට ගිහිල්ලා ඊට පස්සේ ඒක වෙනත් ගන්නකොට ඒකේ දේශපාලඥයන් ඒකේ විවිධ තමාට අවශ්‍ය වාසි ගන්න විදිහ මේ ඔක්කොම මේ චිත්‍රපටයේ නිරූපණය වෙනවා. මොකද ඒකේ ගාම නායක මේ කැරැල්ල නිසා ඇති වෙච්ච මේ සංවර්ධන, ඒ කියන්නේ වැවක් හදනවා මේ ගම්වැසියන් එක්කගෙන කැරලි නායකයා පැත්තකින් සිටින්දී ආදිරාජ්‍යයා කැරලිකරුවා වෙලා ඒකට සහය දෙනවා. ඉතින් මේ ඔක්කොම ඔවුන් තේරුම් ගන්නවා මේ දේශපාලනඥයා ප්‍රාදේශීය දේශපාලන තමාගේ සාක්කුවට දා ගන්නවා ඒවා. ඉතින් ඒකෙන් දැන් මේකෙදි කියවෙනවා මේ තව මේ කැරල්ල ගැන කතා කරනකොට අධිරාජ්‍යය කැරලි නායකය අතර දෙබස් වලදී මේක ඉතාම හොඳට නිරූපණය වෙනවා. ඒකෙදි අර එක අවස්ථාවක කියනවා කැරලි නායකය කියනවා අධිරාජ්‍යය අර ගස් ගහ උඩ මේ හදපු මේ ගෙදර ඉන්නකොට ඔබ බිමට බහිනවද මම උඩට ඉන්නද. ඒකව සංකේතාත්මක වාක්‍ය. ඒකම ඒ සාකච්ඡාවේදී අපිට සංවාදයේදී අපිට පැහැදිලි වෙනවා අධිරාජ්‍ය හිතාගෙන ඉන්නේ ජනතාවට උදව් කරලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැව හදලා දීලා ඒගොල්ලන්ට කුඹුරු කරන්න දීලා ඒකෙන් ලැබෙන අස්වැන්න ලබා දුන්නොත් ඒ රට දියුණු කරන්න පුළුවන්. මොකද ඒක ගම දියුණු කරාම මේ වගේ ගමල් ගොඩක් දියුණු රට දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි කැරලිකාරයාගේ මේ දැනුම මට්ටම ඊට වඩා වෙනස්. ඔහු දන්නවා මේ කවුරු මේ මහන්සි වෙලා මේ අස්වැන්න ගත්තත් ඒක මේ දේශපාලන නායකයන් බලෙන් අයිති කර ගන්නවා. මේකෙදි කියනවා මේ අධිරාජ්‍යයාගේ අණ කියලා. අධිරාජ්‍යය ඇත්තටම මේ වෙලාවේදී කැරලිකරුවන් එක්ක ඔහු වෙලා ඉන්නේ. අධිරාජ්‍යයාගේ අණ කියලා බිම් පංගුව කියලා 150ක් ගන්නවා මේ අස්වැන්නෙන්. ඉතුරු 150න් තුනෙන් එකක් ගන්නවා මේ වතුරවලට. ඉතුරු 100 ඒකෙන් තව තුනෙන් එකක් ගන්නවා මේ ගාමනායකගේ පංගුව. ඊට පස්සේ ගාමනායක බලෙන් ඇවිල්ලා උදව් වෙලා ඒකට ඇලියත් ඇතුන්ව දීලා මේ වැව හදන්න ඒකට ඉතුරු තුනෙන් එක ගන්නවා. අන්තිමට 100%ක්ම මේ රජය කොල්ල කාලා මේ අර මේ අධිරාජ්‍ය කැරලිකාරයෙක් වෙලා එයාගේ හිතමත්මේදී එයා හිතනවා මේ අපි හොඳ වැඩ කරොත් අපි වෙල්ෆෙයා කරොත් ඒක ජනතාවට හොඳක් වෙනවායි කියලා. අන්තිමේට ඒක අස්වැන්න මේ ප්‍රාදේශීය දේශපාලනය අධිරාජ්‍යව පෙන්නමින් කොල්ල කන හැටි මේක පෙන්නනවා. ඒකම එතකොට අනිත් පැත්තෙන් බැලුවොත් කැරලිකාරයාට මේ අවස්ථාවේදී තෙරුන් වහන්සේ උපදෙස් දෙනවා. නමුත් ඒ කැරලිල්ලේදී යම් කිසි තැනක් එනවා කැරලලට කැරල්ල කන්ට්‍රෝල් නැති. ඒ අවස්ථාවත් මේක නිරූපණය වෙනවා. මං කියන්නේ අපි දන්න කැරලිවල, අපි දන්න රාජ්‍ය විරෝධී අරගලවල, අපි දන්න විමුක්ති අරගලවලදී හැම එකේම තියෙන හැම කොන් ටිකම මේ චිත්‍රපටකරුවා මේ නවකතාකරුවා මේක ඇතුළට දාගෙන තියෙනවා. මේ චිත්‍රපටය ඒක නිසායි අපි නිර්දේශ කරන්නේ මේක බලලා තේරුම් ගන්න ඕන එකක් කියලා. ඇත්තටම ඒ දෙබස් සහ ඒ චිත්‍රපටය තුළ එන පණිවිඩයත් එක්ක මම කැමති මේ විදිහට කියන්න, ජනතාව තෘප්තිමත් නම් අධිරාජ්‍යය පවතී.
ජනතාව පීඩනයට පත්වේ නම් අධිරාජ්‍යයට විරුද්ධව නැගි සිටී. කැරලිකරුවන් අරගල කරා. අධිරාජ්‍යයක බලය පැවතිය යුත්තේ අධිරාජ්‍ය තුළ මිසක් අධිරාජ්‍යයා තුළ නොවේ. ඉතින් මං හිතන්නේ මේ දැවැන්ත බලපෑමක් කරලා තියෙනවා තිරජ්ජනය සහ දෙබස් මගින් ජැක්සන් ඇන්තනි මහත්මයා. මං හිතන්නේ හොඳ පණිවිඩයක් තමයි මේ අධිරාජ්‍යයා සහ කැරලිකරුවා කියන ඒ චරිත දෙකෙන් චිත්‍රපටියට ලබා දීලා තියෙන්නේ, බලපෑමක් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ චිත්‍රපටය තුළ එන කාන්තා නියෝජනය ගැන. කුරංගිකා කියන චරිතය තුළින් උදාලි වර්ණ කුරුසූරිය ඒ චරිත නිරූපණය කරනවා. ඇය ඉතාමත්ම තරුණ ජනප්‍රිය නිළියක්. ඒ වගේම තමයි අලුත්ම පරපුරේ තවත් නිළියක් හඳුන්වා දෙනවා දැරියගේ චරිතයට. ඉතින් ඇයත් මේ හොඳ දායකත්වයක් ලබා දෙනවා. මේ චරිත දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මේ අධිරාජ්‍යයා කියන චරිතයට ඔහුගේ ඒ ක්‍රියාවලින්ට බලපෑම් කරන්නේ. ඉතින් මේ චරිත දෙක ගැන අපි කතා කරමු. ඔව්, මේකේ පුරම්බිකා කියන චරිතය, ඊට පස්සේ අර දැරිය කියන, ඇත්තට මේ පොතේ තමයි නවකතා කරුවා දැරිය කියලා වයස 12ක් 13ක යුවතියක් ගැන කතා කරන්නේ. හැබැයි චිත්‍රපටයකදී මේ චරිතය එහෙම කරන්න බැරි නිසා තමයි මම හිතන්නේ මේ තරුණියක් නවක නිලියක් මේ සඳහා පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට පුරම්බිකාගේ චරිතය ඇත්තටම කිව්වොත් උදාහරි වර්ණ කුලසූරිය දැන් මේ දවස්වල දිරගත වෙන්න මිදුළු විශ්වයේ චිත්‍රපටයේ තාම මනරම් ඉතාම දක්ෂ චරිතාංග නිරූපණයක් කරනවා. නමුත් මේ මේ චිත්‍රපටියේ ඇයට ඒ තරම් වපසරියක් දීලා නැහැ. මේ චරිතාංග ලොකු රංගනයක් කරන්න නෙවෙයි ඇයට තියෙන්නේ. ඇයට ඇත්තටම ඇයගේ අර මං කලින් කිව්වා වගේ වීනස් දේවගණ වගේ ඇගේ රූපය තමයි මේකෙදි නිර්මාණකරුවා යොදාගන්නේ. මොකද මේක ඇත්තටම ප්‍රධාන ප්‍රධාන චරිතයක් වගේ. ඉතින් ඒකෙදි ඇයට තියෙන්නේ එක එක අවස්ථාවලදී සිනමා පටයේ තියෙන හිඩැස් පුරවන්න වගේ දෙයක්. ඉතින් නමුත් ඒ තුලත් ඇය මේකට සාධාරණ ඉෂ්ට කරනවා කියලා අපිට පේනවා. අනිත් පැත්තෙන් මේ නවක නිලියක් රඟපාන තරුණියගේ චරිතය, ඇය මහාමාරී රෝගය හැදිලා අම්බලමට ඉන්නකොට අධිරාජ්‍යයට හම්බෙන් හම්බෙලා එතනින් එහාට අධිරාජ්‍යයත් සමග ලෙන්ගතු වෙලා ඔහු සමග ඊට පස්සේ දීර්ඝකාලීනව චිත්‍රපටිය තුළ ඉදිරියට ගමනක් යනවා. ඉතින් මේකෙදි මේ අධිරාජ්‍යගේ මේ මේ අධිරාජ්‍ය මේ කාන්තා චරිත දෙකත් එක්ක පවත්වන සම්බන්ධයේ වෙනස මං හිතන්නේ ඒක මේ චිත්‍රපටකරුවා ඉතා මනාව අපිට පෙන්නලා දෙනවා. මොකද පුරම්බිකාගේ චරිතය රාජමාලිගාවේදී ඇය දක්වන ප්‍රතිචාරයි, ඊට පස්සේ මේ තරුණිය මේ දෙ අතර ඇතුළේ ලෙන්ගතු බොහොම හෘදයාංගම සම්බන්ධතාවය, ඒක මේ අනුරාගී නොවන ධාරක සම්බන්ධතාවයක් ස්නේහයක් බවට පත් කරගන්නවා අධිරාජ්‍ය. මේකට තව එනවා මේ හිරිමලා. ඒ කියන්නේ හිරිමලා භද්‍රය යවුනේ ඉන්න චිත්‍රපටියට සම්බන්ධ වෙන චරිතයක්. හිරිමලා ඇත්තටම කිව්වොත් රවී කනිෂ්ක නවක නළුවේ ඔහු උන්මත්තකයෙක් විදියට ඇවිල්ලා නමුත් ප්‍රේමාන්විත රංගනයක යෙදෙනවා මේ දැරිය සමග හිතමිතුරුකමක් ඇති කරගන්න. එතනදී මේ ඇතිවන ඒ මානසික ගැටුම ඒවා එහෙම ඉතාම මොකද අධිරාජ්‍යයා සහ ඒ තරුණයා අතර ඇතිවන මේ වචන වලින් වැඩිය එළියට එන්නේ නැති ඇඟ ඇතුලේ තියෙන ගැටුම ඒක කොහොමද නිරූපණය කරන්න කියලා තියෙනවා. ඉතින් මේ මේ චරිත ඇත්තම කිව්වොත් මේ කාන්තා චරිත ඊට පස්සේ හිරිමලාගේ චරිත මේවා ඉතාම හොඳ රංගන ප්‍රතිභාවන් පළ කරනවා. ඇත්තටම මේ හරිණි කියන අලුත්ම නවක නිලිය හොඳ දායකත්වයක් සහ සාධාරණයක් ඉෂ්ට කරන ওই චරිතයට, ඒ වගේම හිරිමලාගේ චරිත රංගපාන කරවින් කනිෂ්ක මේ පුංචි තිරය තුළ ටෙලි නාට්‍ය තුළ ඔහු ජනප්‍රිය වෙලා තියෙනවා. සිනමාවට මම හිතන්නේ පාතබන්නේ මේ චිත්‍රපටය තුළින්මයි. ඉතින් මම හිතන්නේ ඔහුගේ හොඳ රංගන හැකියාවක් නිරූපණය කරනවා මේ හිරිමලා කියන චරිතයෙන්. අපි ඒකත් අගය කළ යුතුයි. තමනා හැවිලි කොරඤ්ඤං මසක් බඳ මා ගල්ලතුරඤ්ඤං ගොයෝ. ඊළඟට අපි කතා කළොත් මේ වෙනස ට්‍රාන්ස්ෆෝමේෂන් එක කොහොමද මේ චිත්‍රපටයේ පුරාවටම අධිරාජ්‍යයාගේ ඒ තියෙන වරප්‍රසාදත් එක්ක ගත කරන ජීවිතය ඔහු අර ඔබ කිව්වා වගේ පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ජනතාවගේ තත්වයෙන් ඔහු බලන විට ඔහු ඒ අය සමග ජීවත් වන විට ඔහුගේ ඒ වෙනස ඔහු අවබෝධ කරගන්න දේවල් එක්ක කොහොමද මේ චිත්‍රපටිය තුළ ඒ දායකත්වය සහ ඒ වෙනස ඔබ කොහොමද දැකේ?
ඔව් මේකේ අධිරාජ්‍යයේ වෙනස් වීම ඉතාම මැනවින් ප්‍රකාශ කරනවා. නමුත් මේකෙදි පොඩි මට චෝදනාවක් තියෙනවා. මේකේ ආරම්භයයි අවසානයේදී ඒ අපිට ඒ හැඟීම ඒ විදිහටම දනවන්න සිනමාකරු උත්සාහ කරන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම ඒ ඒ ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් මේ නවකතාවේ තියෙනවා. නමුත් මේ අපිට මේ අධිරාජ්‍ය මොකද ඒකේ අර ගීතයේ තේමා ගීතයේ නන්දාමාලිනී ගායන තේමා ගීතයේදී මේක තාම දරුණු පාලන සමයක් කියන එක දරුණුම සමයක් කියන එක කියනවා. හැබැයි අපිට ඒක ඉච්චර දැනෙන්නේ නැහැ මේ චිත්‍රපටිය තුළ මේ පොඩි පොඩි දේවල් වලින් ඇරෙන්න. මොකද ඒක ආරම්භයේදී ඒක දනවන්න පුළුවන්කම තිබ්බනම් ඇත්තටම ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ අපි මේ අධිරාජ්‍ය කලින් කිව්වා වගේ මීවිත මියසිය මිවිලසිය තුළ පමණක් ජීවත් වෙන මත් වෙලා ජීවත් වෙන චරිතයක් සමාජයේ කිසි දෙයක් නොදන්න අඩුම ගානේ අර දෙයියන් ගෙලට හැදුනහම කොහොඹ කොලෙල්ලනමයි කියන දේවත් දන්නේ නැති මේ තරම් මේ සමාජය පිළිබඳ දැනුමක් නැති කෙනෙක් කියලා පෙන්නනවා. ඉතින් මේකෙදි තමයි අර සයිමන් ඔහුගේ අර ඩුවලිටි කියන මේ සංකල්පය එළියට ගේන්නේ. එකම චරිතයේ ද්විත්ව ස්වභාවය. ඉතින් මේක මාර මං කිව්වා වගේ සුභ සහ යස නාට්‍යෙත් මේ විදිහටමයි ගේන්නේ. ඉතින් ඔහු ඒ දෙක ඒ කියන්නේ එකම චරිතයේ ද්විත්ව ස්වභාවය ගෙනල්ලා ඒ දෙක එකට හපනවා. ඒක තුලින් තමයි ඔහු මේ නිර්මාණය ගොඩනගන්නේ. ඉතින් ඒක ඉතාම මේ නිර්මාණකරුවෙක්ට තියෙන මහඟු මේ ප්‍රතිභාව. එකම මේ අධිරාජ්‍ය කැරැල්ලේ නායකයෙක් බවට පත් වෙනවා. එනමුත් ඒක මේ අපිට ආගන්තුකවගේ පින්නට ඉතිහාසයේ පුරාම ওই වැඩේ වෙලා තියෙනවා. අන්න ඒකයි මේ සමහර වෙලාවට කැරල්ලේ නායකයා බවට මුලින්පත් වෙනවා. එහෙම නැත්නම් අන්තිමේට පත් වෙලා කැරල්ලේ ජයග්‍රහණය වුවත්පත් කරගන්නවා. ඉතින් මේක මේ අපි එදා මෙදා තුර අත්දැක දේ. අපිට ඒක මේ සිනමා රූපී ආකාරයෙන් අපිට කියලා දෙනවා. ඒ කියන්නේ අපිට අපිවම පෙන්නලා දෙනවා. අපිට අපිම අපේ මේ ඉතිහාසය අපිට අපේම එදිනෙදා දවස පෙන්නලා දෙන්නේ. ඉතින් මේකෙදි අර පුරංගිකා හා දැරිය අතර ඇතිවන ඒ දෙදෙනාගේ අතර සම්බන්ධයක් නැහැ. නමුත් අධිරාජ්‍යයාගේ ඒ අතර සම්බන්ධතාවයේ වෙනස් වීම. මොකද අධිරාජ්‍ය රජසැප ත්‍යාජ කරලා මහපොළට බැස්සාම තමයි සැබෑ ආදරය ඇත්තටම හමුවන්නේ. ඒක ඇත්තටම ඔහු දැනගෙන හිටියවත් නෑ මෙහෙම මේ එහෙම ආදරයක් මේ ලෝකේ තියෙනවයි කියලා. ඉතින් ඒක නිසා මේකේ ඒ බලපෑම. ඊළඟට මේ මොනවාද දැන් පුරම්භිකාව දාලා යන්න ඌට හිත හදාගන්න පුළුවන්කම තියෙනවා මාලිගාවේ. නමුත් ඇය දැරිය අනතුරටපත් වෙන්න ඌට ඒක දරා ගන්න බෑ. ඒක ඌ ඉතාලම ඛේදයටපත් වෙලා ඌ ඒ වෙලාවේ කරන්න පුළුවන් උපරිමය කරනවා. ඉතින් මේ චරිතය තුළ මේ චරිත අධිරාජ්‍යනා ඔහුගේ ඒ කියන්නේ ඔහුගේ ඒ මුල් අවස්ථාවේ සිට ඊට පස්සේ ඇතිවන තත්වයන් සඳහා එළඹෙන ආකාරය ඉතාලම නිර්මාණශීලීව ඉදිරිපත් කරලා තියෙනවා. වන්නගුම් පෙරළි බිමහින ජීවත් වීමේ අයිතිය ඉල්ල මහ පොළව හා පොරබදන සූරා කෑමට ලක් වූ ජනතාවක් මේ වෙනස් වීම මම හිතන්නේ ඒ චිත්‍රපටය තුළ ඔවුන් උත්සාහ කරලා තියෙනවා මේ අධිරාජ්‍ය තුලම සටන් කිරීමක් විදිහට ඔහුත් එක්කම තියෙන ගනුදෙනුවක් විදිහට මේක ඔහුගේ තියෙන හෘද සාක්ෂියත් එක්ක තියෙන ගනුදෙනුවක් විදිහට මේක චිත්‍රපටිය තුල අපිට දකින්න ලැබෙනවා මේ වෙනස් වීම. ඉතින් ඔහුම සමහර විට ඔහු විසින්ම තීරණය කරන ලද සමහර දේවල් ඔහුට පිළිගන්න බෑ. මේක අධිරාජ්‍යයාගේ අණ කිව්වට ඔහුට ඒක පිළිගන්න බෑ. අවසානයේ ඔහු නිකන් බලන් ඉන්නවා මේක වෙන පිටස්තරයක් කරපු දෙයක් විදිහට. ඔහුට ඒ අත්දැකීම දකින්න ලැබෙනවා මේ ජනතාවත් එක්ක සිටිද්දී. ඉතින් ඇත්තටම ජනතාව මුහුණ පහන පීඩණය තේරුම් ගන්න ඌට පුළුවන් වෙන්නේ ඔහු ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ. ඉතින් මම හිතන්නේ මේක අපිටත් අදාළයි නේද සුරාන්? මොකද අපිත් මේ අදුවලින් නේද ගොඩක් වෙලාවට තාඩනේ පීඩේට ලක්වෙමින් ඉන්නේ ගොඩක් වෙලාවට ජනතාව. ඉතින් ඒකත් අවස්ථාවක් කරගන්න පුළුවන් අපේ නායකයන්ට තීරණයක් කරන්න නේද? මේක හෘද සාක්ෂියත් එක්ක තට්ටු කරලා බලන්න මේ වගේ දෙයක් ඔවුන් ජනතාව විදියට ඉන්නව නම් මේ වගේ දෙයක් දරා ගන්න පුළුවන්ද? ඒ වගේම විශේෂයෙන්ම මේ වරප්‍රසාද ලබා ගනිද්දි වරප්‍රසාද භුක්ති විඳිද්දි ඒ මත දුක් විඳින්නේ මේ ජනතාව නේද කියන ඔවුන්ගේ දාඩිය මහන්සි නේද ඔවුන් හම්බ කරපුවා නේද කියලා ඒ නායකයන්ට ඒත්තු ගැන්වෙන්න ඒ හද සාක්ෂියක් උරදාට තමයි මේ දේවල් හරියටම තේරුම් යන්නේ. ඉතින් ඒත් එක්කම මම කැමතියි මේ චිත්‍රපටි අවසානයට එළඹෙන්න. මහපොළොව බලාගෙන හිටියා බාහකාරය එනතෙක්. අධිරාජයා ගාමනායකයව හූරන් කනෝ. ගාමනායක
විජිත වැසියන්ව නොමරා මරනවා. මේ චිත්‍රපටය පටන් ගැනීමේදීම ඔහු හොඳ නින්දකට යනවා. ඒ නින්ද පුරාවට දැකපු හීනයක් විදියට තමයි මේ චිත්‍රපටය ඇහැරීමේදී ඔවුන්ට අපිට මේ චිත්‍රරූප මවලා පෙන්වන චිත්‍රපටයක් වශයෙන්. හරියට අපි නිතරම කියන්නේ සුරාන්වක් හරි කෙනෙක් නින්දෙන් ඇහැරුණා වගේ ඔයා දන්නේ නැද්ද කියලා. අන්න ඒ වගේ ඔහුට හැඟීමක් ඇති වෙනවා ඒ අධිරාජ්‍ය කියන චරිතයට. ඉතින් ඒකත් එක්ක මේ දීර්ඝ ගමනක් ඔහුගේ අධිරාජ්‍යයක් වශයෙන් ඇවිල්ලා ගොඩාක් හැල හැප්පීම් වලට මුහුණ පාලා යථාර්ථයේ තේරුම් අරගෙන ඔහු දැන් අවදි වෙලා ඉන්නේ. ඉතින් මේ අවදි වීම කොයි විදියටද ඊළඟට චිත්‍රපටයේ අවසානයේදී නිරූපණය වෙන්නේ? මොකක්ද ඒ සම්බන්ධව ඔබට තියෙන විග්‍රහ කිරීම? ඔව්, මේකෙදී අපිට ඒක තේරුම් ගන්න පොඩි සංසන්දන කිරීමක් කරොත්, අධිරාජ්‍යා මුලින්ම බීමත්ව අර මේ නාටිකාංගනාවන්ගේ රංගන ඉදිරියේදී ප්‍රකාශයක් කරනවා, මා මේ අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා පමණක් නොව මේ අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගසන අහිංසක ගැහැණුන්ගේ පිරිමින්ගේ අරගලයේද අධිරාජ්‍යයයි කියලා. ඒක ඒ බීමතින් කරන ස්වරූපයෙන්ම අපිට පැහැදිලි වෙන්නේ ඔහු තමගේ මේ නායකත්වයේ මගේ මේ බල ප්‍රභාව ගැන කරන කතාවක්. මොකද ඒකම අපිට ඒ වෙලාවේ අනිත් වෙලා විදිහ ඉන්නේ මිනිසුන්ගේ දාඩිය සුවඳ නොදැනෙන්න මට මේ මාලිගාවෙන් සලස්සන්න, මිනිසුන්ගේ අඳුන ඇහෙන්නේ නැති වෙන සලස්වන්න. ඒකම මේ මාලිගාව තුල අනිත් පැයකින් කියවෙන්නේ මේ ආචර නරපණුවන්ගේ ශුද්‍රාගින නිවාලන මේ අධිරාජ්‍යා ඒ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. ඉතින් අමුතුම මේ බලෙන් මත් වෙච්ච මේ මහ පොළව ගැන හඳුනන්නේ නැති අධිරාජ්‍යයක් තමයි හිටියේ. ඉතින් ඒ අධිරාජ්‍යම තමයි ඊට පස්සේ කියන්නේ මට මේ එක්කෝ මනස විකල්ව මම මේ අධිරාජ මේ රාජමාලිගයේ සිටිය යුතුයි, නැත්නම් මම මනස සිහිය තබාගෙන මහ පොළවට බැසිය යුතුයි කියලා. ඊට පස්සේ මහපොළොවට බැසලා යනවා. ඒ ගිහාම ඔහුට ලැබෙන අද්දෙකීම් සමුදායෙන් ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද ඔහු දන්නේ නැහැ ඔහුගේ නම කියනකොට මිනිස්සු සාප කරනවා. ඔහුගේ නම ඔහුගේ මූණ තියෙන කාසියක් දැක්කහම මිනිස්සු පිළිලු ගුල් කරනවා. ඔහුට විරුද්ධව මේ අන්නලව් යාතිකා කරනවා ඔහුට නරකක් වෙන්න කියලා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ අධිරාජ්‍යයත් දැනුවත්ව සමහරවිට නොදැනුවත්ව ඔහුගේ අර මේ තෙරුන් වහන්සේ කියන්නේ අධිරාජ්‍යයා ගාමනායකයව හුරන් කරනවා, ගාමනායකයා මේ දුප්පතාව නොමරා මරනවා කියලා. ඉතින් මෙතනදී ඇත්තටම ලංකාවේ දේශපාලනයේ තියෙන දේවල්මයි මේක තියෙන්නේ. මොකද උදාහරණයක් කිව්වොත් අර මේ ගාමනායකයා ගිහිල්ලා ඒකම ගාමනායකගේ ලේකම් ගිහිල්ලා අර කතා කරන ඒක අර මේ අපි ටීවී එකේ නකින් අර මීඩියා අරගෙන ගිහිල්ලා දේශපාලනයක් දෙන අර මේ මීඩියා ෂෝ එකක් වගේ. මොකද මේ මිනිස්සු ඉස්සරහ එක කතාවක් කියනවා, ඒ අතර මේ ඒ වෙලාවේදී කිසිම වයිබී ප්‍රකාශයක් කරන්නේ නැහැ. එහනමුත් ඉතාම බරපතල ලෙස ජනතාව කොල්ල කරන එකක්මයි ඒ වෙලාවේ කරන්නේ. මොකද අර මේ මිනිස්සු අමාරුවෙන් හදපු වැවෙන් හැබිච්ච අස්වැන්න ඒක පටවන්න තමගේ මේ ගමනායකයාගේ ගැලවල් වලට පටවන්න කියලා කියන එක ඉතාම සූක්ෂම ලෙස අර මිනිස්සුම පොළඹවනවා. ඒ මිනිස්සු අනිත් පැත්තෙන් ජනතාව කියන කට්ටිය දැන් ජනතාව ඉන්නේ කොහෙද කියලා තමන් දන්නේ නැහැ. මොකද ජනතාව කැරලි කරුවත් එක්ක කැරලි ලෙටර් එළඹෙනවා. හැබැයි ඒ ජනතාවම ඊට පස්සේ කියනවා අපි ඉස්සෙල්ලා මේ අඩුම ගානේ අර මේ ඉස්සල්ලා ගමනායකයා දෙන දේ කාලා හිටියා, දැන් ඒකත් නෑ අපිට මේ ඕනේ නැති වැඩ වලට ගිහිල්ලායි කියලා. ඉතින් මං කියන්නේ මේ ඇත්තම ජනතාව තමයි මේ ඉන්නේ, ඇත්තම නායකයෝ තමයි මේ ඉන්නේ, ඇත්තම කැරලිකාරය තමයි මේ ඉන්නේ. ඔය තුන් දෙනාම අවංක නෑ. මොකද තමාගේ යම් කිසි දෙයක් කරගන්න යම් එතනින් එහාට මේ යම් කිසි ප්‍රියදාමක නිලවෙනවා. හැබැයි තමාගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒ සියල්ලම අතහරිනවා. ඉතින් මේ පරිවර්තනය තමයි මේ දේ දැනගත්තාම තමයි අධිරාජ්‍ය වෙනස් වෙන්නේ. ඔහු ඊට පස්සේ ඔබට මතකද ආයිසරයක් මාලිගාවට ගිහිල්ලා ඉතාම නිකන් හැංගීම් බරව ඊට පස්සේ කියනවා මා මේ අධිරාජ්‍ය අධිරාජ්‍යයා පමණක් නොව මේ අධිරාජ්‍යයට කැළලි ගන්න අහිංසක මිනිසුන්ගේ අරගලයේ අධිරාජ්‍යය කියලා. ඒ කියනකොට ඔහු කියන්නේ ඇත්තටම මං අර දුප්පත් ගෑනු මිනිසුන්ගේ අධිරාජ්‍යයා උඹ බලා ගන්න ඕනේ කියන එක. ඒ ප්‍රකාශ දෙකේ වෙනස මොකද? පලින් එළියට යනකොට ඔහු පේරස්මුද්ද අපේ දාගෙන යන ඇඟිල්ල දාගෙන යන ඒ දාගෙන යන්නේ අධිරාජ්‍යයේ බලය තියෙන්නේ ඒකයි කියලා මතයක් තියෙනවා. හැබැයි දෙවෙනි සැරේ ඔවුන් එකෙන් පිටත් වෙන්නේ ඒක නිකන් අභිනිෂ්ක්‍රමණය කරනවා වගේ සිරුවත් කුමාරයා. ඒ කියන්නේ ඒ දැන් ඔහු සත්‍ය වටහාගෙන මම මෙතනින් මෙතන මේ මට මෙතන කරන්න දෙයක් නැහැයි කියලා එළියට යනවා. ඇත්තටම කිව්වොත් ඔය එළියට ගිහිල්ලා ආය අර කලින් වගේම මිනිස්සුන්ගේ ගුටි කාලා ආය පරණකට යන්න පුළුවන්. නමුත් ඔහු මේකෙන් තේරුම් ගත්ත දේ ලබාගත් අවබෝධය මං හිතන්නේ අපේ මේ චිත්‍රපටයේ බලන ඇයටත් ලොකු දැනුමක් ලබා දෙනවා. මොකද චිත්‍රපටයක් ඔබ කිව්වා වගේ අර වින්දනයෙන් පටන් ගන්න මේ අවබෝධයෙන් අවසන් වෙන්න තියෙන දෙයක් කියලානේ මේ කලාවේ කියන්නේ. ඉතින් මේක ඒ අතින් බලනකොට
ඉතා හොඳ චිත්‍රපටයක් මම මේක හොඳම චිත්‍රපටයක් කියලා කියන්නේ මොකද මොකද මේකේ අපි අඩුපාඩු දකිනවා නමුත් මේකේ අර දෙන පණිවිඩය ඉතාම සයිමන් නවගත්තේගම වගේ විශිෂ්ටයි ඒ ඔහු වචනවලට කැටි කරපු ඔහුගේ සම්පූර්ණ දේශපාලන දර්ශනය මාක්ස්වාදය බෞද්ධාගම මනෝවිශ්ලේෂණය ඔක්කොම කැටි කරලා දාපු මිනිස්සුන්ව තේරුම් ගන්න දර්ශනය මේකේ ප්‍රකාශ වෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ චිත්‍රපටින් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි මේ චිත්‍රපටය හැමෝටම නිර්දේශ කරන බලන්න කියලා. ඉතින් ඔබට පුළුවන් මේ චිත්‍රපටය නරඹන්න නරඹලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න movie lovers group එක Facebook කරහා සහ මේ YouTube channel එක real life TV හරහා. ඉතින් ඔබ කමෙන්ට් කරන්න ඔබගේ තියෙන අදහස් අපිත් එක්ක කතා කරපු දේවල් මේ දේවල් වලට වෙනස් ඔබගේ යම්කිසි අදහස් තියෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කරුණු ඔබට මේකෙදී බලපෑම් කරන්න පුළුවන් යම්කිසි වෙන දේවල් චිත්‍රපටය තුළ ඔබ දකිනවා නම් ඒකේ ගැනත් අපිට කමෙන්ට් කරන්න. Life long learning නේද? මේක නිකන් ජීවිතේ පුරාවට ඉගෙන ගන්න පුළුවන් හොඳ ටූල් එකක් මේ චිත්‍රපටය කියලා කියන්නේ. ඉතින් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම කියන්නේ මම හිතන්නේ වැදගත්ම දේ තමයි මේ චිත්‍රපටයෙන් අපිට ගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එක කියලා කිව්වොත් අර ඔබ කිව්වාගේ අවංකභාවය. ඒ සැබෑදී අපි යම්කිසි දෙයක් වෙනුවෙන් කැප වෙනකොට ඒ දේ නායකත්වය වෙන්න පුළුවන්. ඒ දේ අපේ කැරියර් එක අපේ රැකියාවක් වෙන්න පුළුවන්. අපේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ අවංකභාවය කියන්නේ හරි වැරදි. ඒ කියන්නේ ඉන්ටිග්‍රිටි එක නේද? ඒක අපි හරි වැදගත් දෙයක්. ඉතින් ඒ අවංකභාවය කැරලිකරුවෙක් හරි අරගලකරුවෙක් හරි ඕක මේක කරාන්නේ අවංකභාවය. එතකොට ඒකේ තියෙන ඇත්තම අවුට්කම් එකේ තියෙන ප්‍රතිඵලය හරි ගුණාත්මකයි. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ ජීවිතය තුලත් නේ තමන් යනවා නම් ඒ අවංකභාවය වැදගත් වෙනවා මේ චිත්‍රපටයේ ඇතරම තමන් තුලම සටන් වදින ඒ අධිරාජ්‍ය කෙනෙක්ගේ කතා බහක් එක තමයි මේ චිත්‍රපටිය ගොඩනැගිලා තියෙන්නේ ඉතාමත්ම ලස්සනට නමාලි මහත්තයා ඉතාම ලස්සනට ඒකේ තියෙන අර තේජස්භාවය ගෞරවය වැඩි වෙන විදිහට ඒ චිත්‍රපටියේ සංගීතය සමග සොරයන් එකතු කරලා තියෙනවා ඇගේ ගායනය තුලින් ක්ෂීර සාගරය සුරන් මම කැමති දැනගන්න අපි අලුතෙන් තවත් චිත්‍රපටයක් ගැන කතා කරන්න කැමති ඉන්නවා. ඉතින් අපි කතා කළොත් මොන වගේ චිත්‍රපටයක් ගැනද කතා කරන්නේ? අපි මම හිතන්නේ මේ තව චිත්‍රපට කීපයක් කතා කරන්න පුළුවන්. හැබැයි මේ මේ වෙලාවෙම තිරගත වෙන මේ ජයන්ත් සඳුරිසිරිගේ මිදුණු විශ්වය ඒක තාම මේ විශ්මජනක මනරම් චිත්‍රපටයක්. අපි ඒකත් කතා කරමු ඉස්සර. හරි. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් මිදුණු විශ්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ඔබට ඉල්ලා සිටින අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ තියෙන දැනුම අනිත් අයත් එක්ක ෂෙයා කරන්න movie lovers group එක හරහා රැඳී සිටින්න. ඉතින් අපි ගිහිල්ලා එන්න movie lovers let's talk about movies.